සෞන්දර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ 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 ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුල්ලට බණ්ඩාර ආචාර්ය ඉදිරිවීර සහචන්ද්‍ර කියන්නේ අපේ සංස්කෘතියේ අෂ්ටවංක මාණික්කයක් වැනි මහා සාහිත්‍ය රත්නයක්. නූතන ජාතික සාමයික සාහිත්‍යික සහ සංස්කෘතික චින්තනයේ හැඩතල නිර්මාණය කිරීමෙහිලා සරච්චන්ද්‍රයන්ගෙන් ඉටු වුණු මෙහෙවර අපට කිසි කලක අමතක කරන්න බෑ. එතුමා අපට අහිමි වන්නේ 1996 දී. නමුත් එතුමා විසින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද සංස්කෘතික හෙවණැල්ල අපේ රටේ ජන ජීවිතය තුළ වගේම විදග්ධයින් අතරත් මහා දැවැන්ත සෙවණැල්ලක් හැටියට චිරස්ථායීව පවතිනවා. එතුමා අපේ නූතන රසික ප්‍රජාවගේ රසඥතාව ඉතාම ඉහළ තලයකට ගෙනාවා. අවරගණයේ කලාවන් රස විඳින්නට පුරුදු පුහුණු වී සිටි අපේ රසිකයින්ට දෘශ්‍ය කාව්‍ය කියන්නේ කුමක්ද, සැබෑ නාට්‍ය රසය කියන්නේ කුමක්ද, සැබෑ සාහිත්‍ය කියන්නේ කුමක්ද කියා වටහා තෝරා බේරා දුන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර. එතුමාගේ ශාස්ත්‍රීය සේවාව ගැන කතිකා කරන්න ජනරංජනගී වැඩසටහනේ ලැබෙන ඉඩ කඩ ඉතාම සීමිතයි. මේ නිසා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ට නිර්මාණයන් හැටියට රසික ප්‍රජාව වැළඳගත් නාට්‍ය කිහිපයක ගීත ඔස්සේ සරච්චන්ද්‍රයන් අනුස්මරණය කරන්නයි අපි අද කල්පනා කරේ. ඒ සඳහා මා තෝරගත්තේ මුලින්ම එතුමා නිර්මාණය කළ පේමතෝ ජායති සෝකෝ නාට්‍යයෙන් උපුටාගත් ගීතයක්. ඇදුරු තුමාවන්න මගේ නුදුන් නමු ශිල්ප ශාස්ත්‍ර ජීවිතයේ ගිරි දුර්ගය නගින්ට අත් වැලක් දෙන්න ඇදුරු තුමාවන්න මගේ නුදුන් නගින්ට අත් වැලක් දෙන්න මහට දෙන්න ගුරු උපදෙස් වියෝ විසක් මාවගෙන් මහට දෙන්න ගුරු උපදෙස් නිරන්තරව සිහියට එන සමීපයෙන් ඉවත් නොවී දුකටත් සැපටත් දෙකටම නොහරින හිත මිතුරෙකුසේ ඇදුරු තුමාවන්න මගේ නුදුන් නමු ශිල්ප ශාස්ත්‍ර ජීවිතයේ ගිරි දුර්ගය නගින්ට අත් වැලක් දෙන්න ඇදුරු තුමාවන්න මගේ
नुदुन नमो शिल्प शास्त्र जीवितये गिरिदुर्गय नगिन्त अतु वेलाकुंदेन। आचार्य गुणदास अमरसेकर शरच्चंद्र हंदुन्वन्ने श्री राहुल हिमिपाणन्गेन पशुव श्रीलंकावे बिहुनु महाकविया शरच्चंद्र बवय एतुमागे निसर्ग सिद्ध कवित्वयात् प्रतिभान्यात् एवगेम साहित्य ज्ञान्यात् ओहुगे दृश्यकाव्यवल कडपतकिन् मेन् पेनन बवय आचार्य गुणदास अमरसेकर पवसन्नि। अत्तम එතුමාගේ නාට්‍ය අවලෝකනය කරන විට අපට පෙනෙන දෙයක් තමයි චිරන්තන සාහිත්‍යයෙන් සරච්චන්ද්‍රයන් ලබාගත් ආභාසය සහ පෝෂණය බෞද්ධ සාහිත්‍යයේන විවිධ කතා වස්තුන් තෝරා බේරාගෙන ඒවා සැබෑ නාට්‍ය ධර්මයට එකඟව පෙළගස්වා සැබෑ නාට්‍ය අනු කුමක්දයි පහදා දුන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර। නාඩගම් නෘති වැනි බාහිර අලංකාර වලින් සැරසුණු නාට්‍යවල සැබෑ නාට්‍ය රසය ලබා ගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ। මේ නිසා අපේ සිංහල නාට්‍ය රසිකයින් නාට්‍ය හැටියට දැක්කේ බාහිර අලංකාර වලින් පිරුණු සැබෑ නාට්‍යමය අවස්ථා වලින් තොර හුදු සංදර්ශන පමණයි। මේ නිසා නාට්‍ය හැටියට සම්දර්ශන වලින් රස විඳින්න පුරුදු වූ අපේ රසිකයින්ට සැබෑ නාට්‍ය අනු කුමක්දයි පහදා දුන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර। එතුමාගේ නාට්‍යවල පෙනෙන ප්‍රබලම ලක්ෂණය තමයි එතුමාගේ සාහිත්‍ය ඥානය සහ කවිකම ප්‍රතිභානය। මේ නිසා ඔහුගේ සෑම නාට්‍යකම අපිට ඉතාම විශිෂ්ට ගීතාවලියක් අහන්න දකින්න රසවින්න ලැබුණා। හැබැයි ඒ නාට්‍ය වස්තු විශේෂ සහ ඒවායේ පාත්‍රයින්ට උචිත විදිහට තමයි එතුමා භාෂාව භාවිතා කරේ। පැරණි කවි සමයේ ආභාසය ලැබලා ඊටාම විශිෂ්ට කාව්‍යෝක්තීන්ගෙන් අලංකෘත නාට්‍ය රචනා කළා වගේම ජන නාට්‍ය සම්ප්‍රදායෙන් ඉදිරිපත් කළ නාට්‍යවලදී ඔහුගේ භාෂා ශෛලිය මුළුමනින්ම වෙනත් අතකට හැරෙව්වා। ඊට නිදර්ශනයක් තමයි එළව ගීන් මෙලවාවා කියන ජන නාට්‍ය ඇසුරින් කරපු විනෝදාත්මක ප්‍රහසනාත්මක නාට්‍යයේදී සරච්චන්ද්‍රයන් භාවිත කළේ। මේ ඊට හොඳ නිදර්ශනයක්। නළු රෙදි පටියා කොල්ලේ ඔතාගෙන ආපු මිනිහා නම් උන් තමයි ඒ කොහෙද දිව්වේ කියපන් විගහට ඔන්න ඔහෙ පිළිකන්නට දිව්වා මගේ හිතේ හැංගිලා ඇති ඔය පැත්තේ මෙදා පොතේ කල දසාව හොඳ වෙන පාටයි පෙනෙන්නේ හිඟානුකා අඩු ගණනේ අවුරුද්දක් ඉන්න හැකි කවදා සිද්ධ වෙන දෙයන්ද අස්පයකුත් හම්බ වුණා ලේසියෙන්ම එළව යන්න කළු හාමිගේ දුවට ගිහින් දෙන්න ඇහැකි ගමයි යන්න විදී රත්තරන් ඇඳගෙන යන්න විදියේ කුත්තේ පාය මාත් එක්ක එළව යන්න කැමතිද උඹ අස්පයෝ මාත් එක්ක එළව යන්න කැමතිද උඹ අස්පයෝ හනික යමං ගාට ගාට ඉන්නේ නැතුව එක පිම්මට හනික යමං ගාට ගාට ඉන්නේ නැතුව එක පිම්මට
අඳට උදින් තියන එළව ඉරට උදින් තියන එළව අඳට උදින් තියන එළව ඉරට උදින් තියන එළව හුලඟ වාගේ යන්න ඕනේ කඳ උදින් ඉගිල්ලිලා ආහඟේ පීනලා වලා කුලේ පාවෙලා ආහඟේ පීනලා වලා කුලේ පාවෙලා හනික යමං ගාත ගාත ඉන්නේ නැතුව එක පින්මක මාත් එක්ක එළවවා සමති දවුම අස්සයෝ අපේ කාව්‍යාවලියේ එන සිලෝ ඇසුරු කරගෙන තමයි එළවගිහින් මෙළවා ආවා නාට්‍යයේ සංවාද රචනා කරලා තියෙන්නේ. ඉතාම සරල සිලෝ විරිතින් ලියවිච්ච එළවගිහින් මෙළවා නාට්‍යයේ ඉතාම සරල බසින් අර ගැමි චරිතවලට ගැළපෙන විදිහට තමයි මහාචාර්ය සරච්චන්ද්‍ර භාෂාව භාවිතා කරන්නේ. සරච්චන්ද්‍රන්ගේ භාෂා නිපුණත්වය කැපිලා පේන නාට්‍ය තමයි එතුමා පරිණත අවධියේදී නිර්මාණය කළේ. ඒවායේ අපේ චිරන්තන සාහිත්‍යයෙන් ලබාගත් ආලෝකය ප්‍රභාව සහ ප්‍රභාස්වරය ඉතාම කැපිලා පේනවා. සරච්චන්ද්‍රයන්ගේ භාෂා භාවිතය ගැන මහාචාර්ය සුජාත ගම්ලත් මුව නොසෑහෙන පරිදි වර්ණා කරලා තියෙනවා. එතුමාගේ ජන්මෝත්සවයක් වෙනුවෙන් ලියවුණු සරච්චන්ද්‍රෝදය නම් ගුණකතනයේදී සරච්චන්ද්‍රයන්ගේ කවිත්වයත් එතුමාගේ භාෂා භාවිතයත් පිළිබඳව ඉතාම විශිෂ්ට තක්සේරුවක් සුචරිත ගම්ලත් විසින් කර තිබෙනවා. ඒක ඇත්තටම සරච්චන්ද්‍රයන්ගේ භාෂා ව්‍යවහාරය සහ කවිත්වය ගැන හදාරන්න ඉතාම හොඳ අත්වැලක් හැටියටයි මා දකින්නේ. සරච්චන්ද්‍රයන්ගේ පරිණත නාට්‍යවලදී ඔහුගේ එක් එක් නාට්‍යවලට භාවිතා කළ භාෂා ව්‍යවහාරය වගේම සංගීතයත් විවිධ වුණා. සිංහබාහු මනමේ වැනි නාට්‍යවලදී යොදාගත් සංගීතයත් එළෝ ගිහින් මෙළවාවා වෙල්ල වැහුම් වැනි නාට්‍යවලදී යොදාගත් භාෂාව හා සංගීත භාවිතයත් ලොකු වෙනසක් අපිට දකින්න පුළුවන්. සරච්චන්ද්‍රයන් අවසාන කාලයේ නිර්මාණය කරපු ලෝමහංස නාට්‍යයට උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරින් පණ්ඩිත් අමරදේව ඉතාම ගැඹුරු සංකීර්ණ තනු නිර්මාණය කළා. ලෝමහංස නාට්‍යයේ එන සියලුම ගීත උත්තර භාරතීය රාගධාරී සංගීතයේ විවිධ රාග මත තමයි පදනම් වුණේ. මේ නිසා සරච්චන්ද්‍රයන්ගේ පරිණත සංගීත රසාස්වාදයත් සංගීත භාවිතයත් පිළිබඳ හොඳම නිදර්ශන අපිට දකින්න ලැබෙන්නේ ලෝමහංස වගේ නාට්‍යයක. මේ ගීතය අපි තෝරගත්තේ ලෝමහංස නාට්‍යයෙන්. සංගීතය නිර්මාණය කළේ පණ්ඩිත් අමරදේව. මේ ගීතය ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවමයි. අපි ඒ ගීතය දැන් රස විඳිමු. වැඳ වැටි සිටින වැසි දන දෙස බලමින් දස රජ දම් මා කෙලෙස රකින්නද පෙම්බර දේවිය ඔබ හා මම වෙමු අප වැසියන්ගේ මව්පිය දෙදෙනා ඔබ කුස ඔත් අප දරු දෙදරාසේ වැසියොද වෙති අප දෙදෙනගේ දරුවෝ උන්ගේ සිත් තුල ඇති දුක දකලා විස කෙලෙසද උන්
සෙත සලසන්නේ උන්ගේ අයති වට කංගි මිස කෙලසත දෝහල් පසිකා දෙන්නේ දරුවන්සේ උන් ඇකයටගෙන මුත් කෙලසත සලසන්නේ වැළපෙන විට පෙම්බර දේවිය ඔබ හා මම දෙමු අප වැසියන්ගේ මව්පියද දෙවියා කිරිකුල තසරජදම් කෙලෙස රකින්නද පෙම්බර දේවිය ඔබ හා මම ලෝමහංස නාට්‍යයේ රජු සහ බිසව දෙදෙනාගේ අතර පැවසෙන දෙයක් තමයි මේ අමරදේවයන් ගායනා කරේ. ඒකේ ඉදිරිපත් කරන සංකල්පය මොන තරම් අනගි සංකල්පයක්ද කියලා අපට හිතෙනවා. රජු තම බිසවට කියනවා, දේවියට කියනවා, පෙම්බර දේවිය ඔබත් මමත් තමයි රටවැසියන්ගේ මව්පිය දෙදෙනා. රටවැසියෝ මගේ දරුවෝ, අපි දෙන්නගේ දරුවෝ. මේ නිසා මේ රටවැසියන් දරුවන් මෙන් ඇකයටගෙන සනසන්නේ කොහොමද කියලා දේවියගෙන් ප්‍රශ්න කරනවා. මේ රජු තමන්ගේ රටවැසියන් දිහා කොතරම් දයාභරිත ලෙස, කරුණාවන්ත ලෙස බලනවාද කියන එකට හොඳම යෙදුමක් තමයි සරච්චන්ටයන් භාවිත කරන්නේ. මේ රජුත් දේවියත් තමයි මේ රටවැසියන් නම් දරුවන්ගේ මවත් පියාත්. මේ සංකල්පය මොනතරම් වටිනා සංකල්පයක්ද කියලා අපට හිතෙනවා. මේ ඉතාම විශිෂ්ට රාගානුකූලව නිර්මාණය කරපු මේ ගීතය අමරදේවයන් ඉතාම විශිෂ්ට අන්දමින් ගායනා කරනවා. සරච්චන්ද්‍රයන්ගේ කවිත්වය ඉතාම මැනවින් කැපී පෙනෙන, ඉතාම ජනප්‍රිය 1960 සිට අද වනතුරුත් අපේ රසික ප්‍රජාව පරම්පරා ගණනාවක් ආස්වාදය ලබන සිංහබාහු නාට්‍යයේ එන තේමා ගීතය සරච්චන්ද්‍රයන්ගේ භාෂාඥානය වගේම කවිත්වයත් මැනවින් ප්‍රකට කරන අවස්ථාවක්. මහවග්ගපාලියේ එන පාලි ගාථාවක් ඇසුරින් තමයි සරච්චන්ද්‍රයන් මේ ගීතය සිංහලට නගන්නේ. පුත්තපේමං භන්තේ චවින් චින්දති, චවිචෙත්වා චම්මං චින්දති, චම්මං චෙත්වා මන්සං චින්දති, මන්සං චෙත්වා නහරුං චින්දති, නහරුං චෙත්වා අට්ටිං චින්දති, අට්ටිං චෙත්වා අට්ටි මිජිච්ඡං ආබච්ඡ තිට්ඨති. මේ පාලි ගාථාව තමයි සරච්චන්ද්‍රයන් පුතුසේ නේමස් නහර හමසිඳ ඇට සොයා ගොස් ඇට තුළට වැද ඇට මිදුළු මත රඳා සිටිදු දෙයි නිබන්ධා යනුවෙන් සිංහලට නගන්නේ. කෙතරම් අපූර්වට ඔහු මේ පාලි ගාථාව සිංහලට නගලා තියෙනවද ඉතාම අර්ථ සම්පන්න ලෙස. සිංහබාහු නාට්‍යයේ තේමාවරගත් මේ ගීතයෙන් අද අපි ජනරංජන ගී වැඩසටහනින් මේ සරච්චන්ද්‍ර සමරුව සමාප්ත කරන්නට සිද්ධ වෙනවා. දැන් සමන් දෙන්න සිංහබාහු නාට්‍යයේ මේ අපූරු තේමා ගීතයට.
महाचार्य सरच्चंद्रयान्गे सांस्कृतिक मेहवर अपट मेवेनी अडपैकिन विमसा अवसान करन्नट बै एतुमागे चिंतनय एतुमांगे साहित्य एतुमागे कलाव एवगेम एतुमागे साहित्य विचार चिंताव अपे रटे संस्कृतियेहि नोमेकेन सटहनक हटियट परपुरिन परपुरट गमन करनवा ऐति अद अपि व्यायाम करे सरच्चंद्रयान्गे सांस्कृतिक मेहवरिं अंशु मात्र्याक लेश मात्र्याक ओब हमुवे तबन्न अपि तवत् बडसटहनकिन बलापुरुत्तु वेनवा सरच्चंद्रयान्गे सांस्कृतिक मेहवर पिलिबंद तवत् मतकावर्जनयक यदेन्न अदट अपि ओबेन समुगन्न ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිප්ත ගීත එකතුව ජනරංජනගේ රසාලිප්ත ගීත එකතුව අදත් ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී කමගේ හම්පත්